අපි කතාවක් අහලා තියෙනවා ගෙවුණු අතීතය ගැන කල්පනා කරන්න එපා අතීතය ගෙවිලා ඉවරයි අනාගතය ගැන හීන දකින්න එපා හේතුව අනාගතය තාම ආවේ නැහැ ඒක මොකක් වෙයිද කියලා අපිට හිතා ගන්න බැරි නිසා අනාගතය ගැන කල්පනා කරන්න එපා නමුත් මේ ගෙවෙමින් තිබෙන වර්තමානය ඒක හොඳින් ගත කරන්න කල්පනාකාරීව විමසිලිමත්ව බුද්ධිමත්ව සතුටින් සැහැල්ලුවෙන් ඕක තමයි අපි අහලා තියෙන දේ හැබැයි ওই කතාව ලංකාවේ අපිට ওই විදිහටම අදාළ කරගන්න අමාරුයි හේතුව ගෙවුණු අතීතය ලංකාවේ අපි හැමෝටම අඩු වැඩි නැතිව පාඩම් උගන්වා තිබෙන නිසා මේ ගෙවෙමින් තිබෙන වර්තමානයත් අපිට බොහෝ දේශපාලන පාඩම් උගන්වමින් තිබෙනවා සුදුරෙද්දෙන් වහගත්ත බොහෝ මිනිස්සුන්ගේ කුහකකම පාටු අරමුණු ඔවුන්ගේ තියෙන කපටි සැලසුම් මේ නිර්වත සුදුරෙද්ද ඇතුලෙන් එළියට පේන්න පටන් අරන් තියෙන බොහොම තීරණාත්මක කාල පරිච්ඡේදයක් අපි ගෙවමින් ඉන්නේ ඒ නිසා වර්තමානය අපිට අතීතයේසේම බොහෝ පාඩම් උගන්වනවා අනාගතය ගැන හිතන්න එපා කියලා කිව්වට අද බණ්ඩාරගමට එකතු වෙලා ඉන්න මේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම අනාගතයක් ගැන එකම එක හීනයක් එකට දකිනවා හරියටම මාසයකින් හරියටම සති 4කින් හරියටම දවස් 31කින් ලබන මාසේ 22 වෙනිදා මේ වෙද්දී ලංකාවේ අනාගතය වගේම ඉතිහාසය වංශ කතාව වෙනස් කරන මේ රටේ මීළඟ විධායක ජනාධිපතිවරයා අන් කවරෙකුත් නෙවෙයි ඒ අපේ සහෝදරයා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ලෙස ඉතිහාස කතාවට එක් වෙනවා ඒ පරිච්ඡේදය ලියන්නේ කතා දෙකක් අවුරුදු 76ක මේ ප්‍රභු පැලැන්තිය ගෙන ගිය මේ නරුම ත්‍රාඩ සිල්ලර කසිකබල් දේශපාලනයේ අවසානය සැප්තැම්බර් 20 වෙනිදා ලියවෙන ගමන් මේ රටේ දුක් විඳින සියලුම මහජනතාවගේ අභිමානවත් සාර්ථක අනාගතය ගැන පුනරුද යුගයක ආරම්භයත් සැප්තැම්බර් 22 වෙනිදා ලංකාවේ ඉතිහාස කතාවට එකතු වෙනවා මෙතෙක් කාලයක් රට පාලනය කරපු සියලුම පාලකයන් සහ විශේෂයෙන්ම මේ ජනාධිපති තරගයට අනුර සහෝදරයා එක්ක තරඟ කරන සියලුම ජනාධිපති අපේක්ෂකයන් ඔවුන් දන්නේ විකුණන්නයි ණය ගන්නයි හොරා කන්නයි වේදිකාවට ඇවිල්ලා මිනිස්සුන්ට තවදුරටත් බේගල් ඇද බාන්නයි විතරයි ප්‍රතිපත්තිගරුක දේශපාලනය කියන එක අද සිහිනයක් විතරක් වෙලා ඔබට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් බලන්න ඕන නම් අද මේ බණ්ඩාරගමට ආපු මගේ සහෝදර සහෝදරියෝ වගේ අද සජීවීව අපව නරඹන මේ රටේ ඉන්න සියලුම ජනතාවට අපි ගෞරවයෙන් ආරාධනයක් කරනවා එන්න මාලිමාවේ දොරටු අපි ඇරලා ඉවරයි අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ප්‍රතිපත්තිගරුක දේශපාලනය අත්දකින්න ඕනේ නම් එන්න මාලිමාවත් එක්ක එකතු වෙන්න ඔබ තවමත් ප්‍රමාද නැහැ ඔබේ නිවැරදි තීරණය ගන්න ඔබ තවමත් ප්‍රමාද නැහැ දවස් 30ක් තියෙනවා ඡන්දේ දාන්න පුංචි තප්පරයකට කලින් හරි ප්‍රතිපත්ති ගරුක වීම කියලා කියන්නේ මොකක්ද කියලා අත්දකින්න ඕන නම් මාලිමාවත් එක්ක එකතු වෙන්න තායිලන්තයේ හිටපු අගමැති ශේත්‍රා ඔහු පහුගියදා අගමැති ධූරයෙන් ඉවත් කරන්න ඒ රටේ අධිකරණයේ තීරණයක් දෙනවා ඒකට හේතුව අන් කිසිවක් නෙමෙයි ඔහු කළ දූෂණයක් නෙමෙයි අල්ලස් චෝදනාවකට වරදකරු වෙලා සිර දඬුවම් විඳපු නීතිඥවරයෙක් ඔහුගේ කැබිනට්ටුවේ ධූරයක් පිරිනමලා කැබිනට්ටුවට එකතු කර ගැනීම තමයි තායිලන්තයේ හිටපු අගමැතිවරයා කළ වරද ඔහු ජනතාවගෙන් සමාව අයදිනවා ඔහු අධිකරණයේ දුන් තීරණයට හිස නමලා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔලියට්
ජෙරුසලමේ නගරාධිපතිවරයාව සිටි කාලයේදී නිවාස ව්‍යාපෘතියකට සහයෝගය දක්වන්නම් කියලා අල්ලසක් අරගෙන ඊශ්‍රායලයේ සිරදඬුවම් විදි පළමු දේශපාලන නායකයා අගමැති විදිහට ඉතිහාස කතාවට එකතු වෙනවා. ඒ ලංකාව නෙමෙයි, ඒ ඊශ්‍රායලය. මැලේසියාවේ අගමැති නජීබ් රසක් පහුගියදා ඔහුම පිහිටවපු රාජ්‍ය අරමුදලකින් ඩොලර් මිලියන 700ක් වංචා කිරීමේ වරදට අගමැති ධූරයෙන් නිරපාහරිනවා. ඔහු ඒ තීරණයට හිසනමාචාර කරමින් ඉල්ලාස් වෙනවා. මේ ලංකාව නෙමෙයි, මේ මැලේසියාව. දකුණු අප්‍රිකාවේ 2009 ඉඳලා 2017 වෙනකන් ඒ රටේ ජනාධිපතිවරයා විදිහට විශාල කාලයක් ඉතිහාසයට විශාල දායකත්වයක් කරපු ජනාධිපතිවරයෙක් ජේකොබ් සුමා දූෂණ චෝදනා 800ක් සුළුපටුද ඒ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීරණය කරනවා. ජේකොබ් සුමා, ඔබ තවදුරටත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සටන් කිරීමට, තරග කිරීමට සුදුස්සෙක් නෙමෙයි කියලා. ඒ ලංකාව නෙමෙයි, ඒ දකුණු අප්‍රිකාව. වැඩි ඈතකට යන්න එපා. අපේ ලංකාවේ බොහෝ පිරිසක් මේ ආර්ථික අර්බුදය හමුවේ අපේ රට හැර ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා. නදී සහෝදරිය, ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් ඉන්න ප්‍රාන්තය, විශාලම ප්‍රාන්තය, සමාවෙන්න විශාලම ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා පහුගිය දා ඉල්ලස් වුණා. ඔබ හිතන්නේ මොකද්ද චෝදනාව? ඔහුට විරුද්ධව ආපු චෝදනාව ඇමරිකන් ඩොලර් 3000ක් වටින වයින් බෝතලයක් අල්ලසක් විදිහට ගත්තා කියලා. වයින් බෝතලයක්. ඔහු ඒ රටේ අල්ලස් දූෂණ සම්බන්ධ ස්වාධීන පරීක්ෂණ කොමිසම ඉදිරියට ඇවිල්ලා කියන්නේ මෙන්න මේ කතාව. ඇමරිකන් ඩොලර් 3000ක් වටින වයින් බෝතලයක් මට ලැබුණද කියලා මට මතක නැහැ. හැබැයි ආණ්ඩුකාරවරයා විදිහට මට ඒක මතක නැත්තම් ඒක තමයි මගේ ලොකුම වරද කියලා ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉල්ලාස් වෙනවා. ඒ තරම් සුළු චෝදනාවකටත් වයින් බෝතලයක් අල්ලසක් විදිහට ගත්තා කියන සුළු චෝදනාවකටත් ආණ්ඩුකාරවරයෙක් වග වෙන පාලනයක් මේ ලංකාව නෙවෙයි, මේ ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සූසන් ලේ ධූරයෙන් ඉල්ලාස් වෙනවා. ක්වීන්ස්ලන්තයේ නිවාසයක් මිලදී ගන්නවා. ඒ නිවාසයට යන්න එන්න ගියපු ප්‍රවාහන වියදම් ටික විතරක් රජයේ අරමුදල්, රජයේ මුදල් අවභාවිතා කරා කියලා ඇයට චෝදනා එල්ල වෙනවා. ඇය ධූරයෙන් ඉල්ලාස් වෙනවා. මේ ලංකාව නෙමෙයි, මේ ඔස්ට්‍රේලියාව. දැන් ඔබ ඔබේ පපුවට තට්ටු කරලා බලන්න. එහෙම නායකයොද දැන් මේ ජනාධිපති සටනේදී ඊළඟ අවුරුදු පහට මට රට බාර දෙන්න ඉල්ලන්නේ, මට රට බාර දෙන්න කියලා ඉල්ලන්නේ? එහෙම කෙනෙක්ටද ඔබ ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ? විල්පත්තුව කපපු එක්කෙනත් විල්පත්තුව කැපුවා නීතිය ඉටු කරමු කියලා කෑ ගහපු අයත් එක වේදිකාවකට ඇවිල්ලා අද කියනවා අපේ අහවලාට ඡන්දය දෙන්න, රටේ නායකයා කරන්න. මොන තරම් නිර්ලජ්ජිත වැඩක්ද? විලිස් සංගයක් නැති දේශපාලන නායකයව බලන්න ඕන නම් ලංකාවට එන්න. හැබැයි මාලිමාවේ වේදිකාව ඉස්සරහා ඔබට ඒ විගඩම් බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විගඩම්, ඒ නරි නාටක මේ මාලිමාවේ වේදිකාව ඉස්සරහා ඔබට බලන්නේ නැහැ. පාලනය මොකක්ද කියලා ඔබට අත්දකින්න ඕන නම් කරුණා කරලා ඔබ එන්න මාලිමාව. ජාතියේ මහා ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඒ නායකත්වය අනුර කුමාර දිසානායක සහෝදරයා වටා එකතු වෙන්න කියන ආරාධනය තමයි අපි ඔබට කරන්නේ. මගේ අවසන් කතාව, නව ශ්‍රීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නගරයේ ඉස්ලාම් පල්ලි දෙකක් ඉලක්ක කරගෙන මුස්ලිම් බැතිමතුන් ආගම යදිමින් ඉන්නකොට 51 දෙනෙක්ට මරු කැඳවපු ඒ ප්‍රහාරය සිද්ධ වෙද්දී අගමැතිනිය ජසින්ඩා ආගන් ජාතිය අමතලා කියනවා. ඇය හැඟුම් බර වෙනවා. ඇය සංවේදී වෙනවා. ඇය කියනවා මාධ්‍ය ඉදිරියේ,
නවසීලන්තයේ අඳුරුම දින කිහිපය ඉතිහාස කතාවට එකතු වුණා කියලා. 51 දෙනෙක් ඝාතනය වුණා. ලංකාවේ දේශපාලන නායකත්වයක් වෙනුවෙන් අමු අමුවේ මහා ජන සංහාරයක් කරා. කතෝලික පල්ලිවල ආගම යදිමින් හිටපු, යාතිකා කරමින් හිටපු, ආගම සිහි කරමින් හිටපු විශාල ජන සංඛ්‍යාවක් ජන සංහාරයක් වෙද්දී මාධ්‍ය ඉදිරියේ මාධ්‍ය ප්‍රශ්න කරද්දී මතක් කරගන්න අපේ රටේ වකට හිටපු දේශපාලන නායකයෝ නිර්ලජ්ජිතව හිනා වෙමින් වෙච්ච අපි අපේ රටේ මිනිස්සුන්ට කියනවා අපුවක් තියෙනවා නම් මොලයක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. එකපාරක් රැවටෙන්න දෙපාරක් මම මගේ ස්තුතියි ඔබට නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහෝදරියට. මාතෘ භූමියට ජය වන්නට නම් ඔබට මට සැප්තැම්බර් 21 වෙනිදාට තිබෙන්නේ එකම සලකුණයි, එකම අරමුණයි. ඒ